සුබ දවසක් සියලු දෙනාටම. අද අපි අවධානය යොමු කරන්නේ භූගෝල විද්‍යාව පෘථිවි අභ්‍යන්තරය පස සහ පාෂාණ පාඩමේ බහුවර්ණ ප්‍රශ්න 10ක් සම්බන්ධයෙන්. මම තෝරාගත්ත බහුවර්ණ ප්‍රශ්න 10ක් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් මුලින්ම අවධානය යොමු කරමු පළවෙනි ප්‍රශ්නයට. පළවෙනි ප්‍රශ්නය පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකි ඍජු සාක්ෂියක් වනුයේ. ඔබලොන්ට තිරේ දිස්සෙනවා පිළිතුරු පහක් මෙම ප්‍රශ්නයේ යටතේ ලබා දීලා තියෙනවා. මේන් එක පිළිතුරක් පමණයි නිවැරදි පිළිතුර වෙන්නේ. පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට අපට විවිධ සාක්ෂි සාධක අවශ්‍ය වෙනවා. එවැනි සාක්ෂි අපි ප්‍රධාන කොටස් දෙකක් යටතේ තමයි කතා කරන්නේ. එනම් ඍජු සාක්ෂි හා වක්‍ර සාක්ෂි වශයෙන්. ගිනි කඳු මගින් ලබා ගන්නා සාක්ෂි, භූකම්පන තරංග මගින් ලබා ගන්නා සාක්ෂි, භූතාප අනුක්‍රමණය මගින් ලබා ගන්නා සාක්ෂි, ඒ වගේම විවිධ කාලවකවානුවලදී උල්කාපාත වලින් ලබා ගන්නා සාක්ෂි සාධක අපිට වක්‍ර සාක්ෂි වශයෙන් හඳුන්වන්න පුළුවන්. මොහොල් ව්‍යාපෘතිය මගින් ප්‍රාවරණයේ සිදු කළ පරීක්ෂණය අපිට හඳුන්වන්න පුළුවන් පෘථිවි අභ්‍යන්තරයේ පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නා ලද ඍජු සාක්ෂියක් වශයෙන්. මොහොල් ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද? මොහොල් ව්‍යාපෘතිය යටතේ පෘථිවියේ ප්‍රාවරණය දක්වා ගැඹුරටම විදුමක් සිදු කරා. ඒ අට්ලාන්ටික් සාගරය හරහා. එම ව්‍යාපෘතිය තමයි අපි මොහොල් ව්‍යාපෘතිය ලෙස හඳුන්වන්නේ. එහෙනම් පෘථිවි අභ්‍යන්තරයේ පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් ඍජු සාක්ෂියක් තමයි මොහොල් ව්‍යාපෘතිය. මොහොල් ව්‍යාපෘතිය මගින් ප්‍රාවරණය දක්වා සිදු කළ පරීක්ෂණය. දෙවැනි ප්‍රශ්නය කබල සහ ඉහළ ප්‍රාවරණය වෙන් කරන සීමාව හඳුන්වනු ලබන්නේ. ඔබලු දන්නවා පෘථිවි අභ්‍යන්තරයේ සැකැස්ම පිළිබඳව කබල ඉහළ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය හා හරය වශයෙන්. හරයත් කොටස් දෙකකට බෙදෙනවා බාහිර හරය හා අභ්‍යන්තර හරය විදිහට. කබල සහ ඉහළ ප්‍රාවරණ සීමාව වෙන් කරනු ලබන සීමාව අපි හඳුන්වන්නේ මොහොරෝ විසික් අසන්තතිය කියලා. ඕගොල්ලෝ දන්නවා කබල සියල් හා සිමැක් කියන ස්තර දෙකින් සමන්විත වෙලා තියෙනවා. කබලෙ මෙන්න මේ කියන සියල් හා සිමැක් කියන ස්තර දෙක වෙන් කරන සීමාව අපි හඳුන්වනවා කොන්රඩ් අසන්තතිය කියලා. එතකොට කබල සහ ඉහළ ප්‍රාවරණය වෙන් කරන සීමාව තමයි අපි හඳුන්වන්නේ මොහොරෝවිසි අසන්තතිය කියලා. එතකොට ගුටෙන්බර්ග් අසන්තතිය සහ ලෙමන් අසන්තතිය කියන්නේ මොකක්ද? ගුටෙන්බර්ග් අසන්තතිය මගින් තමයි ප්‍රාවරණය හා හරය වෙන් කරන්නේ. ලෙමන් අසන්තතිය මගින් තමයි බාහිර හරය හා අභ්‍යන්තර හරය වෙන් කරන්නේ. මෙන්ටලේ කියන්නේ අසන්තතියක් නන්නේ මේ මෙන්ටලේ කියලා අපි හඳුන්වන්නේ පෘථිවියේ ප්‍රාවරණයට. ප්‍රාවරණයට කියන තවත් නමක් තමයි මෙන්ටලේ කියලා කියන්නේ. දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මොහොරෝවිසික් අසන්තතිය, ලෙමන් අසන්තතිය, ගුටෙන්බර්ග් අසන්තතිය, කොන්රඩ් අසන්තතිය කියන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන්. බහුවර්ණ ප්‍රශ්නවලදී වගේම පෘථිවි අභ්‍යන්තරයේ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට රචනා ප්‍රශ්නයක් ආවත් මෙන්න මේ අසන්තති පිළිබඳව සඳහන් කරන්න අමතක කරන්න එපා. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ සඳහා පිළිතුරු වෙන්නේ කබල සහ ඉහළ ප්‍රාවරණය වෙන් කරන සීමාව අපි හඳුන්වන්නේ මොහොරෝවිසික් අසන්තතිය කියලා. මීළඟට අපි අපේ තුන්වෙනි ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරමු. සාගරික තැටියක් සඳහා උදාහරණයකි. මේ අතරින් සාගරික තැටියක් විදිහට අපි හඳුන්වන්නේ කුමන තැටියද? සාගරික තැටියක් තුන්වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර කුමක්ද?
සාගරික තැටියක් සඳහා උදාහරණය තමයි පැසිෆික් තැටිය. ඒ වගේම ඇමරිකානු තැටිය කියලා කියන්නේ මහත් ද්වීපික තැටියක් සඳහා උදාහරණයක්. බුරුම තැටිය, නස්කා තැටිය අපි හඳුන්වනවා සුළු භූ තැටි විදිහට. කොහොමද මේ භූ තැටි නිර්මාණය වෙන්නේ? පෘථිවි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මෙම තැටි නිර්මාණය සිදු වෙන්නේ. අපි ඉදිරියට ඒ සම්බන්ධව කතා බහ කරමු. එනම් සාගරික තැටියක් සඳහා උදාහරණය වන්නේ පැසිෆික් තැටිය. විශාලතම තැටිය වශයෙන් හඳුන්වන්නේ පැසිෆික් තැටිය. ඔගොල්ලොන්ගෙන් ඇහුවොත් මහද්වීපික තැටියක් වෙන්නේ මොකක්ද කියලා, මහද්වීපික තැටියක් සඳහා හොඳම උදාහරණය තමයි ඇමරිකානු තැටිය. හතරවෙනි ප්‍රශ්නය කෙරෙහි අපි අපේ අවධානය යොමු කරමු. අපසරණ තැටිමයින් ක්‍රියාකාරීත්වය සඳහා උදාහරණයකි. තැටිමයින් ක්‍රියාකාරීත්වය අපි කොටස් තුනක් යටතේ කතා කරනවා. එකක් තමයි අපසරණ තැටිමයින්, අනිත් එක තමයි අභිසරණ තැටිමයින්, අවසානයට අපි කතා කරනවා තීරයක් තැටිමයින් විදිහට. අපසරණ, අපසරණ තැටිමයින් වලදී සිදුවෙන්නේ භූ තැටි දෙකක් එකිනෙකට විරුද්ධව ගමන් කිරීම. එකිනෙකට මුහුණලා නෙමෙයි, එකිනෙකට මුහුණලා සිද්ධ වෙන්නේ අභිසරණ තැටිමයින් ක්‍රියාකාරීත්වයෙන්. අපසරණ මතක තියාගන්න, අපි කවදාහරි වෙන් වෙනවා. අපසරණ තැටිමයින් වල සිදුවෙන්නේ තැටිමයින් දෙකක් එකිනෙකට මුල් නොගැසි දෙපසට ගමන් කිරීම. ඒ සඳහා පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන සංවාන ධාරාවල ක්‍රියාකාරීත්වය බලපෑම් ඉල්ල කරනවා. අපසරණ තැටිමයින් ක්‍රියාකාරීත්වය සඳහා හොඳම උදාහරණයක් තමයි මධ්‍ය අට්ලාන්තික් සාගරික වැටිය. ඒ වගේම නැගෙනහිර අප්‍රිකාවේ තිබෙන සුවිභේද නිම්නයත් මේ සඳහා හොඳම උදාහරණයක්. අපසරණ තැටිමයින් නිර්මාණාත්මක තැටිමයින් විදිහට හඳුන්වනව වගේම අභිසරණ තැටිමයින් විනාශකාරී තැටිමයින් විදිහටත් හඳුන්වනවා. අපිට සුනාමි ඇති වුණේ අභිසාරය තැටිමයින් වල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් හින්දා. ඒ වගේම ලෝකේ නැමි කඳු පද්ධති නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ අභිසරණ තැටිමයින් වල ක්‍රියාකාරීත්වය නිසා. අභිසරණ, අපසරණ, තීරයක් කියන තැටිමයින් ක්‍රියාකාරීත්වයන් පටලව ගන්න එපා. මේ ප්‍රශ්නේදී ඔබෙන් අහලා තියෙන්නේ අපසරණ තැටිමයින් සඳහා උදාහරණයක්. පස්වන ප්‍රශ්නය කෙරෙහි අපි අපේ අවධානය යොමු කරමු. පෘථිවි අභ්‍යන්තරයේ පාෂාණ ද්‍රව තත්ත්වයන් සහ ඝන තත්ත්වයන් පවතින ස්තර දෙක පිළිවිලින් දක්වන්න කියලා තමයි අපේ ප්‍රශ්නය අහන්නේ. පෘථිවි අභ්‍යන්තරය ගැන කතා කරද්දී පෘථිවි අභ්‍යන්තර සැකැස්ම හරියට ලුණු ගෙඩියක් වගේ. ලුණු ගෙඩියක් විදිහට තමයි අපිට පෘථිවි අභ්‍යන්තර සැකැස්ම පිළිබඳව කතා කරන්න පුළුවන් වෙන්නේ. පෘථිවි අභ්‍යන්තරයේ පාෂාණ ද්‍රව තත්ත්වයන් හා ඝන තත්ත්වයන් පවතින ස්තර දෙක පිළිවෙලින් අපෙන් අහන්න. කබොල, ප්‍රාවරණය, හරය. ඔගොල්ලන්ට මම කිව්වා ප්‍රාවරණයත් කොටස් දෙකකට බෙදෙනවා, හරයත් කොටස් දෙකකට බෙදෙනවා කියලා. එතකොට පාෂාණ ද්‍රව තත්ත්වයන් සහ ඝන තත්ත්වයන් පවතින්නේ පෘථිවි අභ්‍යන්තරයේදී බාහිර හරය හා අභ්‍යන්තර හරය. අභ්‍යන්තර හරය, අභ්‍යන්තර හරයේ පාෂාණ ඉතාමත්ම ඝන තත්ත්වයෙන් පවතින්නේ. ඊට සාපේක්ෂව පාෂාණ ද්‍රව තත්ත්වයෙන් බාහිර හරය තුළ අඩංගු වෙනවා. ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නයේ සඳහා පිළිතුරු වෙන්නේ හතර, බාහිර හරය සහ අභ්‍යන්තර හරය. අපි එහෙනම් හයවෙනි ප්‍රශ්නයේ කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. පහත සඳහන් කවර පාෂාණ යුගලය අවසාදිත පාෂාණ වර්ගයකට අයත් වන්නේද? එතකොට මෙහි සඳහන් වන පාෂාණ වර්ග දෙකම අවසාදිත පාෂාණ වලට අයිති වෙන්න ඕන. පාෂාණ නිර්මාණය සම්බන්ධයෙන් අපි අපේ අවධානය යොමු කරොත් අපි දන්නවා ආග්නේය පාෂාණ, අවසාදිත පාෂාණ සහ විපරීත පාෂාණ වශයෙන් අපි පාෂාණ කතා කරනවා.
එයතරින් අවසාදින පාෂාණ වර්ගයකට අයත් වෙන පාෂාණ යුගලය මොකක්ද කියලා යන්නේ. උගල හොඳින්ම දන්නවා ග්‍රැනයිට් බැසෝල්ට් කියන්නේ මොන පාෂාණයක්ද? ආග්නීය පාෂාණයන් කියලා. ඩොලමයිට් කියන එක අවසාදිත පාෂාණයක් වුණාට පින්ට් අවසාදිත පාෂාණයක් වෙන්නේ නැහැ. මේ පාෂාණ වර්ග දෙකම අවසාදිත පාෂාණ වෙන්න ඕන. බලන්න මොකක්ද මේ ප්‍රශ්නේ සඳහා පිළිතුර කියලා. පළවෙනි සහ දෙවෙනියට සඳහන් වෙන පාෂාණ වර්ග දෙකම අවසාදිත පාෂාණ වෙන්න ඕන. එක පාෂාණයක් විතරක් අවසාදිත පාෂාණයක් වීම මේ සඳහා ප්‍රමාණවත් නැහැ. පිළිතුර තමයි ශල්ක සහ ජිප්සන්. ශල්ක සහ ජිප්සන් තමයි අවසාදිත පාෂාණ සඳහා උදාහරණ වෙන්නේ. ශල්ක සහ ජිප්සන් අපිට අවසාදිත පාෂාණ විදිහට හඳුන්වන්න පුළුවන්. මීළඟට අපි හත්වන ප්‍රශ්නය කෙරෙහි අපේ අවධානය යොමු කරමු. ප්‍රධාන විපරීත පාෂාණ වර්ග නිවැරදි දක්වා ඇති පිළිතුර වන්නේ. එතකොට එක පිළිතුරක් යටතේ පාෂාණ වර්ග හතරක් දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ පාෂාණ වර්ග හතරම විපරීත පාෂාණ සඳහා උදාහරණ වෙන්න ඕන. අපි දකිනවා පළවෙනි වර්ණය තුල වැලිගල් අඩංගු වෙනවා. වැලිගල් කියලා කියන්නේ අවසාදිත පාෂාණයක්. ඒ වගේම ශල්කත් අවසාදිත පාෂාණයක්. ඒ වගේම අපිට කුණුගල් මුණ ගැහෙනවා. ඒ වගේම බැසෝල්ට් පාෂාණයේ මුණ ගැහෙනවා. මේ කුණුගල් කියලා කියන්නේ අවසාදිත පාෂාණයක්. ඒ වගේම බැසෝල්ට් කියලා කියන්නේ අපි දන්නවා බැසෝල්ට් ආග්නීය පාෂාණයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ පාෂාණ වර්ග හතරම විපරීත පාෂාණ සඳහා උදාහරණ වෙන්න ඕන. තුන්වෙනි වරණයේදී අපිට බැසෝල්ට් හා ශල්ක කියන කොටස් දෙකම මුණ ගැහෙනවා. බැසෝල්ට් කියන්නේ මම කලින් කිව්වා වගේම ආග්නීය පාෂාණයක්. ශල්ක කියලා කියන්නේ අවසාදිත පාෂාණයක්. ඒ වගේම කුණුකල කියලා කියන්නේ අවසාදිත පාෂාණය. පතුරු පාෂාණය විපරීත පාෂාණයක් සඳහා උදාහරණයක් වුණත් එහි සඳහන් වෙන ඉතුරු පිළිතුරු තුනම, ඉතුරු පාෂාණ වර්ග තුනම අවසාදිත හා ආග්නීය කියන පාෂාණ වර්ගවලට අයිති වෙනවා. එහෙනම් අපිට හත්වන ප්‍රශ්නය සඳහා පිළිතුර වශයෙන් ගන්න පුළුවන් වෙන්නේ දෙවෙනි පිළිතුර. තිරිවාන, කිරිගරුඬ, පතුල් පාෂාණය හා ශිෂ්ට. ශල්ක කියන අවසාදිත පාෂාණය විපරීත කරන්නට ලක් වෙලා තමයි අපිට සිස්ට් හැදෙන්නේ. අපි එහෙනම් අටවෙනි ප්‍රශ්නය කෙරෙහි අපි අපේ අවධානය යොමු කරමු. පාෂාණවල රසායනික ජීර්ණ ක්‍රියාවලිය නිවැරදිව විස්තර කරන්නේ මහත සඳහන් කවර ප්‍රකාශනයකින්ද? ප්‍රකාශන පහක් ඕගොල්ලොන්ට දක්වලා තියෙනවා. මේ ප්‍රකාශන පහෙන් එකක් තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. පාෂාණ ජීර්ණය අපිට වැදගත් වෙන්නේ ඇයි? අපි පාෂාණ ජීර්ණය පස පාඩමේදී කතා කරනවා. මොකද පාෂාණ ජීර්ණ ලැබෙන ජීර්ණාවශේෂ සහ කාබනික ද්‍රව්‍ය එකතු වීමෙන් තමයි පස නිර්මාණය වීම සිදු වෙන්නේ. එතකොට අනිවාර්යෙන්ම පස නිර්මාණය වෙන්නේ නම් පාෂාණ ජීර්ණය කියන එක අනිවාර්ය දෙයක්. පාෂාණ ජීර්ණය ගැන කතා කරද්දී පාෂාණ ජීර්ණ ක්‍රම ගණනාවක්ම අපිට මුණ ගැහෙනවා. පාෂාණ භෞතික වශයෙන් ජීර්ණ වෙනවා, රසායනික වශයෙන් ජීර්ණ වෙනවා, ඒ වගේම ඓන්ද්‍රිය වශයෙන් පාෂාණ ජීර්ණය වීම සිද්ධ වෙනවා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පාෂාණ රසායනික ජීර්ණ වෙන ආකාරය සම්බන්ධයෙන්. මම කියලා දෙන්නම් භෞතිකව කොහොමද පාෂාණ ජීර්ණය වෙන්නේ, නැත්නම් කුඩා කොටස් වලට හඬනී වෙන්නේ කියලා. භෞතික සාධක. භෞතික බලපෑම් හේතුවෙන් තමයි පාෂාණ භෞතික ජීර්ණයට ලක් වෙන්නේ. උෂ්ණත්වය, සිසිලස වගේ දේවල් හින්දා පාෂාණ රත් වීම සහ සිසිල් වීම සිදු වෙනවා. විශේෂයෙන්ම නිවර්තන කලාපීය ප්‍රදේශවල පාෂාණ භෞතික වශයෙන් ජීර්ණ වීම ඉතාමත්ම වේගයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. රසායනික වශයෙන් කොහොමද
පාෂාණ ජීර්ණී වීම සිද්ධ වෙන්නේ. ඛනිජාංශු ජලය මගින් ද්‍රාවණී වීම මගින් තමයි පාෂාණ රසායනික විදිහට ජීර්ණී වීම සිද්ධ වෙන්නේ. මොකද ජලයේ අඩංගු වෙලා තියෙන රසායනික සංයෝග සහ මේ පාෂාණ එකිනෙක ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් පාෂාණ ජීර්ණී වීම සිදු වෙනවා. අපි 9 වෙනි ප්‍රශ්නයේ කෙරෙහි අපි අපේ අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ වියලි කලාපයකට පමණක් අයත් වන පස් වර්ගයේ වන්නේ රතු තුඹුරු පස. අපි එහෙනම් 9 වෙනි ප්‍රශ්නයේ කෙරෙහි අපි අපේ අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ වියලි කලාපයට පමණක් අයත් වන පස් වර්ගයක් වන්නේ රතු තුඹුරු පස. රතු කහ පොත්සොලින් පස අපිට තෙත් කලාපය තුළදී හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අවසාන ප්‍රශ්නය. පෘථිවි අභ්‍යන්තරයේ පස පාක්ෂානුබලින් ඔබට මම ඉදිරිපත් කරන අවසාන ප්‍රශ්නය. 1935 වර්ෂයේදී ලංකාවේ මුල්වරට පස පිළිබඳව අධ්‍යයනය කරන ලැබුවේ කවුද? ආචාර්ය ජෝකින් විසින් තමයි මුල්වරට 1935 වර්ෂයේදී පස පිළිබඳව අධ්‍යයනයක් සිදු කරලා පස් වර්ගීකරණයක් ඉදිරිපත් කරනු ලැබුවේ. එහෙනම් මම හිතනවා අද ඉතාමත්ම සරලව කෙටියෙන් මේ බහුවන ප්‍රශ්න 10 සාකච්ඡා කරා. අපැහැදිලි තැනක් නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. පෘථිවි අභ්‍යන්තරය පස හා පාෂාණ කියන පාඩම් මගින් තෝරා ගන්නා ලද ප්‍රශ්න 10ක් කෙරෙහි තමයි අද මම මගේ අවධානය යොමු කරනු ලැබුවේ. එහෙනම් තවත් මෙවැනි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.